ස්කොලර කාලේ මතකනේ පොඩි වෙලාවක් හමුණොත් පයිප් එකකට දුවලා ගිහලා වතුර නෙමෙයිනේ බිව්වේ වතුර ටිකක් අරන් ඔලිය ගාලා ටක් ගාලා කොණ්ඩේ හදපු එක මනාලි වෙන්න යන ඔබ කොහොමද ඔබගේ කොණ්ඩේ ලස්සනට තියාගන්නේ දාඩිය තැම්පත් වෙලා ඉස්සරි සමහර තරුණියන්ගේ පමණක් නෙමෙයි තරුණයෝගේ හැබැයි මදු සමයට යනකොට නම් ඔව ඔක්කොම නැති කරගෙන යනවානේ මං හිතන විදිහට ආදරෙන්ම ලැබෙන හාදුව ලැබෙන්නේ නලලටනේ ඉතින් නලලට හාදුව දෙන වෙලාවට කොහොමද ඉස්සරි කෑල්ලක් එන මූණට යන්නේ ආයිබෝන් දසිස් ප්‍රොඩක්ෂන් එකත් එක්ක මම සමන්ත ගුණසේකර රූපලාවන්‍ය ගැන කතා කරන්න ආවේ රූපලාවන්‍ය ගැන කතා කරනකොට මෙච්චර කාලයකට අපි කතා කරේ හැමදේම මනමාලිය ගැන කියලා මං ගිය සතියේ කිව්වනේ අද මං කතා කරන්නේ මනමාලිය ගැන මනමාලිය ලෑස්ති වෙන්න හදන්නේ මේ වෙනකොට ඔබ දන්නවා ඔබගේ හැම මොහුන දෙපා සම ශරීරයේ සෞඛ්‍ය මේ හැමදේම පිරිසිදුව ශක්තිමත්ව නිරෝගීව තියාගන්නේ කොහොමද කියලා මං හිතන්නේ මේ වෙනකොට අපි කියලා දීපු දේවල් අත්හදා බලලා ලස්සන ප්‍රසන්න පෙනුමක් ඇති කරගෙන ඇති කියලා මං හිතනවා මං විශ්වාස කරනවා මොකද දසිස් ප්‍රොඩක්ෂන් හැමදේම ඔයගලන්ට හරි දෙයක් කියලා දුන්නා මම නිවැරදි මම අද කතා කරන්න හැදුවේ කොණ්ඩ විලාසිතාවන් ගැන කොණ්ඩ මෝස්තර කියන්නේ හෙයා ස්ටයිල් ගැන නෙමෙයි හෙයා කට්ස් හෙයා කට්ස් ගැන කතා කරොත් ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනම තැනක කාන්තාවන්ට ලස්සන කොණ්ඩ මෝස්තර තියෙනවා ඒ කියන්නේ ලස්සන හෙයා කට්ස් තියෙනවා ලේයර්ස් ලොง ලේයර් ෂෝට් ලේයර් බොප් මෂ්ලූම් ෆෙදර්ස් ගොඩ දේවල් තියෙනවා හැබැයි පිරිමින්ට තියෙන්නේ අපි හැමෝම දන්න කට් එකක් තමයි පොලිස් කට් අපි පොඩි කාලේ ඉඳලා කියනවානේ පොලිස් කට් එක කපලා කියලා නැත්තම් කියනවා ඩොන්කි කට් කියලානේ නෑ අපිටත් තියෙනවා විලාසිතාවන් හැබැයි ලෝකේ මේ ලස්සනම විලාසිතාවන් කොණ්ඩවලට කරාට දකුණු ආසියාවේ විශේෂයෙන් ලංකාවේ කාන්තාවන් කොච්චර ලස්සනට කොණ්ඩ කැපුවත් ඒ කපන ලස්සන තියාගන්නේ මොකද මම දන්නේ කොණ්ඩවල් අපි කපලා ලස්සනට සෙට් කරලා දුන්නට ඊට පස්සේ ඕන් කරන්නේ මොකද්ද පණාවක් කරා මෙහෙම මෙහෙම පීරලා පොනිටේල් එකක් දාගෙන යනවා හැබැයි අපේ තරුණයෝ එහෙම නෙමෙයි තරුණයෝ පොඩ්ඩක් බය නැතුව කරන්නේ මේ හෙයා කට් එක තමයි ලස්සනට තියාගන්නේ පය ගානක් කණ්ණාඩි ළඟට ගිහිල්ලා ලෑස්ති වෙන්නේ කොණ්ඩ හදන්නේ ස්කෝලේ කාලේ මතකනේ පොඩි වෙලාවක් හමුණොත් පයිප් එකකට දුවලා ගිහිල්ලා වතුර නෙමෙයිනේ බිව්වේ වතුර ටිකක් අරන් ඔලිය ගාලා ටක් ගාලා කොණ්ඩේ හදපු එක. ඒක මතකයිනේ අපි හැමෝටම නේ. ඉතින් අද මම කියලා දෙන්නේ මනාලි වෙන්න යන ඔබ කොහොමද ඔබගේ කොණ්ඩේ ලස්සනට තියාගන්නේ. හෙයා කට් එකට ඉස්සලා ඕගොල්ලන් හිතන්න ඕගොල්ලන්ගේ හිස් කබලින් එන දුගඳ ගැන. මොකද දාඩිය දාලා දාඩිය තැම්පත් වෙලා ඉස්සරි සමහර තරුණියන්ගේ පමණක් නෙමෙයි තරුණයෝගේ ඉන්න පුළුවන්. හැබැයි මදු සමයට යනකොට නම් ඔය ඔක්කොම නැති කරගෙන යනවානේ. මොකද මං හිතන විදිහට ආදරෙන්ම ලැබෙන හාදුව ලැබෙන්නේ නලලටනේ. ඉතින් නලලට හාදුව දෙන වෙලාවට කොහොමද ඉස්සරි කෑල්ලක් එන මූණට යන්නේ? අපි ඒක නැති කරගමු. ඇත්තටම මම ඒ ගැන විහිළුවට නෙමෙයි කිව්වේ විහිළු කරාට. අපිත් දැකලා තියෙනවා ගොඩාක් අසරණ වෙන වෙලාවල්. බොහෝ වෙලාවෙදී පිරිමින්ගේ පෞෂත්වයේ නැති වෙන විශේෂ තැනක් තමයි කොණ්ඩය. මොකද හිස්සොරි ගැන අපි බොහෝ අවධානයෙන් ඉන්න ඕනේ. හිස්සොරි හැදෙන්නේ අපිට සුදුකමටම නෙමෙයි. එක එක දිලීරයන් තමන් වැඩ කරන විදිහට වැඩ කරන තැන්වලදී AC එකට මේ දේවල් ඔළුවේ හිස් කබලේ රැඳෙනවා. ඒ වගේම හැමේ තියෙන මොයිස්චරයිසර් එක නැති වුණාම අධිකව සබන්ද ගොඩාක් අයිනවා. උදේත් නානවා හවසත් නානවා. හැබැයි කන්ඩිෂනර් ඒ වගේ ඔයිල් ජාති සිලිකන් ඒ වගේ කිසි දෙයක් යූස් කරන්නේ නැහැ. සබම්ම විතරක් ඔළුවට පාවිච්චි කරනවා. රූපලාවන්‍ය ශාස්ත්‍රයේදී අපි හැමෝම නිගමනය කරනවා හිස් කබලට සහ හිස කෙස් වලට සබන් අනවශ්‍යයි. සබන් පාවිච්චි කරන්න එපා. සබන් පාවිච්චි කරනවා නම් හිස් කබලේ ආසාදිත තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවකට අපි කියන්නේ බේබි සබන්. ලදරුවන්ට පාවිච්චි කරලා තියෙන පාවිච්චි කරන දේ නිෂ්පාදනය කරපු සබන් කෑල්ලක් තමයි පාවිච්චි කරන්න කියන්නේ. හැබැයි ඒක පුරුද්දක් විදියට අපි හැමදාම බේබි සබන් ගන්නවනේ. ඒකක් වැරදි. මොකද විශේෂයෙන් අපේ රටේ බොහෝ අමුසමී වලගේ ප්‍රශ්නවලට හේතු වෙලා තියෙනවා ඔය වගේ දේවල්. අපි කතා කරපු සමාජයේ කතා කරපු නැති පැත්තක්. මොකද අපි පුරුදු වෙනවා බේබි සබන් කෑල්ලට බේබි ක්‍රීම් එකට. හැබැයි අපි වැඩි විදිහටපත් වුණාට පස්සේ ඔබගේ බිරිඳ ඔබව බලාපොරොත්තු වෙන්නේ දරුවෙක් විදිහට නෙමෙයි. ඔබගේ ස්වාමියා ඔබව බලාපොරොත්තු වෙන්නේ දරුවෙක් විදිහට නෙමෙයි. මොකද පොඩි කුඩා දරුවන්ගේ ළඟින් හමන්න ඕන සුවඳ තමන්ගේ අනන්තයට යන මොහොතේ එනකොට ඒ හැඟීම් වෙනස් වෙනවා. මොකද මේ ස්මෙල් එක බොහෝ දේවල් ශරීරයේ
ඉව කියන එක සුවඳ මේ දේවල් වලින් ශරීරයේ අවයවයන් ක්‍රියා කරන්න පටන් ගන්න. අපිට දාඩිය දානකොට අපේ මූණේ තියෙන හැඟීම් අපේ ශරීරයට දෙන තෙහෙට්ටුව, ඒ වගේම හොඳ සුවඳක් යන වෙලාවට අපිට එන ෆීලිං එක, රසවත් සුවඳක් එන වෙලාවට කෑමවල අපිට බඩගින්න එන්නේ, ඒ විදිය තමයි තමන්ගේ මදු සමයට යනකොටත් ඒ විදියම හැඟීමක් එන්න ඕනේ. ඒ මොහොතේදී කුඩා දරුවෙක් ළඟින් එන සුවඳ ඔබ දෙපළගෙන් කාගෙන් හෝ ආවොතින් එතන පොඩි ගැප් එකක් හිටින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ අවුරුදු 18න් පස්සේ ඔබේ ජීවිතේ ආරම්භ කරනවා. තරුණයෙක් විදියට තාරුණ්‍යයට එනවා. එතකොට ඔබගේ කඩවසම් භාවය මේ සුවඳත් එක්කම ඇති වෙන්නේ. ශරීරයෙන් හමන සුවඳ, ස්වභාවික සුවඳ, ඒ වගේම කොණ්ඩයටත් තමන්ගේ ලස්සන දිදුලන ස්වභාවයක් සහ සුවඳක් තිබෙන්න ඕනේ. ඒ නිසා ඔබගේ හිස්කබලට ගැළපෙන ඉස්සොරි තිබෙනවා නම් ඒවට වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ වගේම කෘතිම නිෂ්පාදනයන් තියෙනවා. අලුතෙන් නිෂ්පාදනය වෙලා ඔබට වෙළඳපොලේ හොඳ හොඳ බ්‍රෑන්ඩ් වලින් නවීන විදිහේ දේවල් වලින් නිෂ්පාදනය වෙච්ච ෂැම්පෝ වර්ග, අයිසෝරි වලටම පාවිච්චි කරන ෂැම්පෝ වර්ග තියෙනවා. ඒ දේවල් වලින් ඉස්සල්ලාම තමන්ගේ හිස් කබල සහ කොණ්ඩය ලස්සනට හදාගන්න. ඒ වගේම තමයි කොණ්ඩේ නෑ කියලා දුක් වෙන්න එපා. ඒකත් මානසිකව බලපාන්න ඕනේ බොහෝ අයට. කොණ්ඩේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩේ අනවශ්‍ය විදිහට කොණ්ඩේ නැත්තම් ඒක අපි කියනවනේ තට්ටේ ගාලම ලස්සනයි කියලා ට්‍රයි කරලා බලන්න. සමහරක් වෙලාවට කොණ්ඩ ගස් දෙකක් තුනක් තියාගෙන ඒකෙන් මුළු තට්ටයක්ම වහන්න යනවට වඩා කොණ්ඩේ කපල තමන්ට ලස්සන පෙනුමක් හදා ගන්න පුළුවන්. නැහ අපිට මතක් වෙනවනේ සමහර අයවනේ තට්ටේ ගැන කතා වෙනකොට ඒ වගේ ලස්සන ස්මාර්ට් එකක් අපිට හදා ගන්න පුළුවන්. හැබැයි කොණ්ඩේ තියෙනවා නම් තමන්ගේ මුහුණේ හැඩය ගැන හැම වෙලාවෙම හිතන්න. විශේෂයෙන්ම මම දකින දෙයක් මුල් ඇඳුම ගැන කතා කරනකොට, මොකද මනමාලයන්ට උපදෙස් තමයි දසිස් ප්‍රඩක්ෂන් එකෙන් අද අපි කතා කරන්න යන්නේ. මොකද මනමාලයෙක්ව දැනුවත් කරන්න ඔබ හරි මඟට ගේන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් නිලම ඇඳුමට, මුල් ඇඳුමට සැරසෙනවා නම් ඔබගේ ස්වරූපය ඔබ කණ්ණාඩියෙන් බලන විට කන් දෙක සමහර අයනවා ටිකක් කන් ලොකු අය. ඒ අය කොයි වෙලේකවත් මේ සයිඩ්ස් වලින් ඕනවට වඩා කොණ්ඩ ෂෝට් කරගන්න එපා. ඒ වගේම තමයි මූණ ගොඩාක් ලොකු පළල් අය ගොඩාක් කොණ්ඩෙ දෙපැත්තේ තියාගන්න එපා. මොකද එහෙම වුණාම වෙන්නේ දැන් කන් දෙක ලොකු කෙනෙක් කොණ්ඩේ අඩු කරාම නිලමේ ඇඳුමේදී දාන හිස් පළඳනාව දැම්මහම හරියට නිකන් නෑබිලියක් නවලා වගේ මෙහෙම දෙපැත්තෙන් පියන් දෙකක් වගේ අර ඇතා සැරසිලා වගේ තමයි පේන්නේ. ඉතින් විහිං ලාව ලස්සන වෙන්න එපා. ඒ නිසා තමන්ගේ කොණ්ඩ මෝස්තරය ගැන හොඳට හිතන්න මනමාලයේ වුණාම. විශේෂම දේ හිස පළඳනාවක් පළඳන් නැතුව ඔබ ෆුල් කිට් එකකින් ඒ වගේම ආර්ය සිංහල ඇඳුමකින් සැරසෙනවා නම් ඔබගේ කොණ්ඩය ටිකක් උස්සාකාරයට හදාගන්න උත්සාහ කරන්න. මොකද ඒ මනාලිය තමන් මනාලියට වඩා හැම විටම ඉහළින් ඉන්නවා නම්, උසට ඉන්නවා නම් මනාලියව හැඩගන්වන්න ලේසි. ඒ වගේම ගන්න ඡායා රූප ඉතාම ලස්සනයි. ඉතින් ඒ විදිහටම තමයි කොණ්ඩය උස්සතට හදා ගන්නකොට මුහුණේ හැඩය ලස්සනට හදා ගන්න පුළුවන් වෙනවා. මූණ ගොඩාක් උල් හැඩයක් තියෙන කෙනෙක් නම් සයිඩ් දෙකකට වගේ කොණ්ඩේ සකස් කරලා ඒක උඩට පීරලා ෆින්ගර් කෝම් එකක් වගේ පාවිච්චි කරලා ලස්සනට ලයින්ස් එන විදිහට ලස්සන විලාසිතාවක් හදා ගන්නට පුළුවන්. හැබැයි හැම විටම ඔබ අනුන්ව අනුකරණය කරන්න යන්න එපා. මොකද වෙන්නේ අනුන්ව අනුකරණය කරන්න ගියාම ඒ කොණ්ඩ විලාසිතාව විතරක් අනුකරණය කරන්න යන්න එපා. තමන්ගේ උස, තමන්ගේ මුහුණේ තියෙන හැඩය, තමන්ගේ කන්වල තියෙන හැඩය, තමන්ගේ බෙල්ලේ තියෙන ස්වරූපය, බෙල්ලේ හැඩ. සමහර අය ඉන්නවා ගොඩාක් බෙල්ල දිගයි, කොණ්ඩ මෙහෙ නැතුව කොණ්ඩ ගොඩාක් ෂෝට් කරාම තවත් ගොඩ ෂෝල් එකේ ඉඳලා බෙල්ල ගොඩක් ඔළුව තියෙන උඩකින් වගේ පේන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක් ගැනම ඔබ ඉතාම අවධානයෙන් යුතුව තමයි තමන්ගේ කොණ්ඩ මෝස්තරය සකස් කරගන්නට ඕනේ. ඉතින් ඔබට පුළුවන් මේ විදිහට කොණ්ඩ මෝස්තරය සකස් කරගන්න.
ඔබටත් පුළුවන් හොඳ ෂැම්පෝ එකක් හොඳ කන්ඩිෂන එකක් පාවිච්චි කරලා නිරෝගී කෙස් කලඹක් තියාගන්න. ඒ වගේම කොණ්ඩ මෝස්තරේ ලස්සනට සකස් කරගත්තාම කොණ්ඩය ලස්සනට හදාගත්තට පස්සේ තමන්ට පුළුවන් ලස්සනට කොණ්ඩය හදාගන්න. ඒවටත් විවිධ දේවල් තියෙනවා. දැන් අපි ඒ කාලේ දැක්කේ ජෙල් පැකට් එකක් කඩලා ටක් ගාලා ඔළුවට ගාගෙන කොණ්ඩෙට ගාලා කොණ්ඩේ හදාගන්න එකනේ. තව වෙනද පොලේ අලුත් දේවල් තියෙනවා ඔබට ගන්න. මං අර කිව්වේ කොණ්ඩේ අඩුණා ඇතුලෙන් පොඩ්ඩක් තට්ටි වගේ පේනවනම් බය වෙන්න එපා කියලා. ඒවටත් ප්‍රොඩක්ට්ස් තියෙනවා. අලුතෙන් ඇවිල්ලා වෙළඳ පොලේදී ඔබට කියලා මේවා ගැන කතා කරලා මේවා ගැන දැනුමක් තිබුණාම ඔබට පුළුවන් මේවා අරගෙන Tamanට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා හේෂාන් අද හැඩ වුණා වගේ දසිස් ප්‍රොඩක්ට්ස් එක ඔබට කොහොමද කොණ්ඩේ අඩුණා කොණ්ඩේ නැත්තම් මොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ කොණ්ඩේ තියනවා වගේ හදාගන්නේ කොහොමද කියලා කියන්න. මොකද දසිස් ප්‍රොඩක්ට්ස් ආයතනයේ හැම වෙලාවෙම ඉන්නේ ඔබට හරි දෙයක් කියලා දෙන්න.